හැමදාම ඔය දැස හමුනොවන විට නොසන්සුන් හිතතාම වාරු නෑමට නුඹ ගැන හිත ඉතා මිය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑමට නුඹ ගැන හිත හිතා මිය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑමට නෙතක් තරු ලකුණවී හිතක් තවරා පෙමක ඔබත් එහනව හිඳේ මටත් නොකියාහුම ඉතින් දඟකාරවී හිතේ නොවතින තුරුම ආදරේ නොදැනුනි නුඹ ගැන හිත හිතා මිය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely Fair and Lovely දැන් Glow and Lovely මේකයි නංගි හරි ඌ අපේ යාළුවා වෙන්න පුළුවන් ඔයාගේ පරම යාළුවෙක් වෙන්නත් පුළුවන් ඒ වගේම අවින්ගේ යාළුවා වෙන්නත් පුළුවන් හැබැයි නංගි දැන් නම් මගේ රතු කට්ටට පැනලා ඉවරයි මුගේ කට හොඳටම වැඩි නංගි දැන් හොඳටම වැඩි හරි හරි දැන් ඉතින් මොනවද වෙලා තියෙන්නේ මේනක මොනවද කියලා තියෙන්නේ මේනක මොන හරි කියලාද නැත්නම් ඔයාට මොන හරි කියවද මට මුකුත් කියගෙන නෑ හැබැයි ඉතින් මට මොන හරි කියන් આવවත් මම ඔකට කන කුඩු වෙන්න දෙන්නේ දෙකක් මොකද බං බලන්න ප්‍රදේශ මෙයා කොල්ල කරන වැඩ කරන්න හදනවන්ද ඒකට තාත්තේ තාත්තා නිකන් මේ අපි වගේ මේ පණ්ඩුවල පැටලෙන්න යන්න එපා අනේ මන් දන්නේ තාත්තට මොනවා වෙලාද කියලා අනේ අපි මේ කතා කරගෙන ඉන්නවාද ඔබ මොනාද බං දන්නේ මේක ගැන මේ අයියා ඇයි මේ පුතාට කෑ ගහන්නේ එහෙනම් මම මොනා කරාටද නංගි මම මෙච්චර කල් ඉවසගෙන හිටියා හරි අනිත් එක ඔබලා දන්නේ නැහැනේ මේ යකා කියලා තියෙන එකේ බරපතලකම් ඒක නෙමෙයි හරි දැන් මොකද වෙලා තියෙන්නේ කියලා කියන්නකෝ කියලා තියෙන්නේද එයා කියලා තියෙනවා අවන්තගේ දියුමගේ වෙඩින් එක ගන්න හැටි බලමුකෝ කියලා අන්න එහෙම එකක් පුතාගේ වෙඩින් එකදී ඒක කරන හැටි බලමුකෝ එහෙම කියන එක ඔයාට ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒකද කියන්නේ ඔය අනේ ඉතින් ඔය බොරු කතානේ ඔය ඕව මේ ආක්ෂා කරන වැඩ ආක්ෂා කොහොමත් මේනකත් එක තරහයිනේ දන්නේ තනි ගෑල් ළමගේ හැටි තරහ ගුණාම ඉතින් හැම තැනම එක එක කතා කියනවා මෙයා ඉතින් පොඩි එකෙක් වගේ ඒවා විශ්වාස කරලා මිනිස්සුත් එක්ක රණ්ඩු කරන්න හදනවා මේ ඔයා මේ මේනකත් එක්ක රණ්ඩු කරේ නෑනේ අයියෝ නෑ බන් නෑ නංගියක් මම රණ්ඩුට කියේ නෑ හැබැයි මේක බොරු කතාවක් නෙමෙයි නංගි. ඒ වගේම මේක මට කිව්වේ ආක්ෂාත් නෙමෙයි. ඔෆිස් එකේ වැඩ කරන අනිත් ළමයි. මොකද මම හැමතැනම කියනවා බලමු කොයි වෙඩින් එක කෙරෙයිද කියලා. අන්න එහෙම දෙයක්. ඕක අහුම කියන්නේ නෑ නංගි මොකක් හරි ප්ලෑන් එකක් නැත්තම්. අයියා, ඔයත් ඔය කියන්නේ ආක්ෂා යන හසුවේ අවන්තයි කියන කතාවනේ. මේනක අපිට විරුද්ධයි. අපිට හරිම කරනවා මෙහෙම කරනවා ඒවලදී සාක්ෂි නැහනේ ඉතින් එහෙම තියනවා නම් පොලිසියට යන්න පුළුවන්නේ මම අහන්නේ එච්චරයි අනේ මේ ඔය පුඩු ළමයි කතා අහලා ඔයත් එක රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න අයියා හරි 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 උඹලන්ට ප්‍රශ්නයක් නැත්තම් මටත් ඔක්කොම හරි කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි නංගී මේක හොඳට මතක තියාගනින්
මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මංගාවට අඳාගෙන එන්න එපා. අන්න ඒක හොඳට මතක තියාගන්න. හරියට පත්තරවල රස්සාවල් හොයන එක හරියන්නේ නැහැ මලින්තයා. පේන්නේ නැද්ද එකකට ගිහිලා සවුත් තුන සවුත් විල්ල. ආ රටටම ලැජ්ජයිනේ. තව පොඩ්ඩෙන් මේ 54ක් හොයාගන්න තියෙන රස්සාවක් නැති. ඒ බං එහෙම කියන්නේ පමිලානයා. ආ එකක් මේ සෙට්ුම් නැහැ කියලා ඔහම අතාරින්න එක හරියද? මචං try කරන්න තමයි මොකක් හරියක් සෙට් වෙන්නේ. ඔබට තේරෙන්නේ නැද්ද? නෑ 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 මං කියන්නේ මචං අතහැරන කතාවක් නෙමෙයි. මං කියන්නේ අපි තේරුමක් ඇති වැඩක් කරමු බං. දැන් අපිට මචං අනුහසම මොකක් හරි සෙට් කරනවා කිව්වනේ. අනේ මචං මේ මේ උගේ කම්පැනි වලට ගිහිල්ලා මේ ක්වොලිටි කන්ට්‍රෝල් ජොබ් යරවයි මේවයි කරන්න බෑනේ. මම හිතුවේ බං අපිට මේ ඔෆිස් ජොබ් එකක් හම්බෙයි කියලා. අචා. කොහොම හරි කරලා ටයි එකක් හරිය දාලා ඉන්න එපැයි. නැත්තම් කොහොමද බං මං සහෙලට මූණ දෙන්නේ? කියහන්. අනේ මේ මලින්ත පිස්සු විකාර ගේවන්නේ බඹට ටයි එකක් ගැට ගන්න ඕන නම් බෙල්ල වටේ පොල් කොලයක් ගැට ගහගන්න. යකෝ මේ පේන්නේ නැද්ද මේ එක මගුලකට ගිහිල්ලා ලැජ්ජ වුණා ටයි බැඳගෙන. විකාර ගියවනෝ. යකෝ අනික අනුවස අපේ යාළුවනේ. හා කම්පැනි බොස් අපේ යාළුවා වුණාම මචං පොඩි සප් එකක් තියෙනව අනිත් එවුන්ගේ පොඩක් කල්පනා කරපන්කෝ මේ බම් මේ උ ගණන් ගන්නවත් නැතුනේ බං ඒ කිව්වේ ඔබට මතක නැද්ද මේ අනිත් එක උටයි අපිටයි දෙගොල්ලොටම තියෙන එකම ක්වොලිෆිකේෂන් නේ බං අපිට පුළුවන් නේ හොම් මේ මැනේජර් වෙන්න ඕක කියලා මලින්ත ඔය වාචාල කටවහගෙන ඉන්නවද ඔබේ පඬිත කටින්ද තමයි ඔක්කොම වෙන්නේ යකෝ අපිට ක්වොලිෆිකේෂන් එක උනාට උඹලා තාත්තර කම්පැනියක් තියෙනවද ආ උගේ තාත්තර කම්පැනියක් තියෙනවද ඒකේ නම්බුවපත් තීපා අනේ මන් දඹල වගේ ඔය පිස්සු විකාර කියවනෝ හරි හරි බං දැන් බලමුකෝ දැන් ඌ දෙනවා කියවට දෙයිද කියලා ජොබ් එක හරි හරි මං කොහොම හරි ගන්නවා උඹට බැරනම් උඹ ඉදා අඩෝඩු බං එහෙම කියන්න එපා මම මහත් එක්කන් පලයන්කෝ බං යන තැනක ආ මචං උඹ ගිහිල්ලා කියපන් වැඩිපුරම එක්ස්පීරියන්ස් තියෙන ටෙක්ස්ටයිල් ගැන මලින් තේරේ කියලා ආ අනේ මචං මේ ජොබ් එක කොහොම හරි හොයාගන්න එපා බං ආ අලු සහෙලිත් බලන් ඉන්නවා බං මට ජොබ් එකක් සෙට් වෙනකන් ආ හා බලාගෙන ඉන්නවද මේ මලින්තයා උඹ හිතුවද මට පිස්සු කියලා උඹ ඉස්සරහත් ඕකම නෙගරේ සහේලිය බලන්ඩයන් කිව්වා දෙන්නම කාට හරි හරියයි කියලා අන්තිමට ෂේප් එකේ මං ගැන වැරදි කියලා ගෙල්ලව දාගත්තා උඹ ඒ දැනුත් ඕකනේ කරන්න යන්නේ නේද පුතේ මේ බම්මිලානියා මෙහෙම රණ්ඩු කරන්න එපා බං ආ මට මොකක් හරි සෙට් කරොත් උඹට සෙට් කරලා දෙනවනේ මම ආ නැද්ද කියා ආව් ඒ ගැන කවර කතාද කොහොම හරි බම්බෝ එක්කන් ගියානේ දැනුත් ඒ ආ අනුවසා මොන හරි උඹට සෙට් කරොත් උඹ මටත් සෙට් කරහම් බං ආ ඒකනේ යාළු ෆිට් එක කියන්නේ. හිතනවා. හරි හරි බලමු. මේ මිලා නැමේ. අරු වෙන්න කලින් හිමීට ඇපල් මිදි ටිකක් දාලා මට ජූස් එකක් හදලා දෙන්න. නැත්තම් මේ උටාර සම්පූර්ණයෙන්ම ගාන ගෙවන්න වෙනවා. හදලා දෙන්න මට. මේ මලින්තයා විකාර ගෙවන්න එපා. උඹට මේ හැමදාම ඇපලුයි මිදි දාලා ජූස් හදන්න. ඌ යකෝ මිදි ගෙඩියෙන් ගෙඩිය ගණන් කරලා තියෙන්නේ. ඕනනම් ගස් ලැබු ජූස් එකක් ගාලා දෙන්න. ඒ චිම්බල වගේ යාළු එදා වගේම අදත් පරිසම් කරන්නේ පරම්පරා ගානක විශ්වාසය දෙනපු ක්ලෝ කාඩ් නෙල්ලි මදකෙන් ගිලිහුණු බ්ලැක් ෂයිනි කෙස් කලඹක රහස සන්සිල් බ්ලැක් ෂයින් සමගින් රණේ රණේ ඔය පොට්ටෙක් ගෙන ගොබන් මට වෙලා යනවා ඉත මොකද්ද මං කරන්නේ රණේ සෝමේ සෝමේ නර මොකද මේ බිල් පොතයි වැඩ පොතයි මෙතන තියෙනවා කෝ රණේ ආයේ යකා තමාවෙ නෑ දනුක මහත්තයා ආ දැන් ආයෙත් ඉස්සර වගේ වෙලාද වැඩක් නෑ දනුක මහත්තයා කියලා ඔන්න ගරාජ් එකට එනවා ඇවිල්ලා කුමාරියක්ගේ වැඩක් කියලා ආපහු යනවා හැබැයි දනුක මහත්තයා මෙහෙම දෙයක් තියෙනවා දැන් ওই ගියාට ඉස්සර වගේ නෙවෙයි ආපහු එනවා අනේ මන්දබා මේ නංගිගේ වැඩේට සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා තාත්තා අපිට ඔවා කියන්නෙත් නැහැ ඒකයි මම පොඩ්ඩක් ආවේ මේ මේ ටිකේ වැඩ ටික බලලා පොඩ පිළිවෙලක් කරලා දීලා යන්න දන්නවනේ ඉතින් වෙඩින් හැක් කියන්නේ ලොකු වැඩක් නේ බං මට තේරෙන දනුක මහත්තයා අනිත් එක ඉතින් මිනිස්සු අතරේ මේ දවස්වල වැඩි සල්ලියක් නැහැ නේද දනුක මහත්තයා ඈ මහා ලොකෝට ඔය පොත්වල ඉල තිබ්බට මිනිස්සු කවුරු සල්ලි දීලා නැහැ කොහොමද ආනන්ද මහත්තයාට කිව්වහම කියනවා ඉතින් කමන්නේ කියලා එහෙම බෑ එහෙම බෑ කොහොම හරි මේ ඉන්න තියෙන සල්ලි ටික එකතු කර ගන්න ඕනේ.
මොකද මං ගෑරේජ් එකෙන් ලොකු ගාණක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒක නැති වුණොත් ලෙඩක්. මේ ගිය සැරේ මේ ඔතේ ගණන් හදලා බැලුවාම ලක්ෂ 3ක් විතර එන්න තිබ්බනේ. ඒකනේ දනුක මහත්තයා මම මේ කියන්නේ ඈ මිනිස්සු එනවා. ඇවිල්ලා දෙන්නම් 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 කියලා ආනන්ද මහත්තයා රවට්ටලා යනවා. කොහෙද ඉතින් අපි ආනන්ද මහත්තයාගේ මනුස්සකම වැඩි? ඒකනේ මම රණේ ඉන්නේ. රණේට ගියපම මොකක් හරි මරුසියක් දාලා සල්ලි ටික එකතු කරගන්න කියලා. මට වැඩ වැඩි බම් මේ දවස්වල. මං කියන්නම්කෝ මං කියන්නම්කෝ. මේ ඒක නෙමෙයි දනුක මහත්තයා. වෙනින් එකේ වැඩවලට අපි මොනවා හරි උදව්වක් ඕන නම් අනිවාර්යෙන් කියන්න. මං ඕන වෙලාවක එන්න. වැඩ ටික ගන්නම් තියෙනවා. මේ වෙඩින් එක දවසරක් තියෙනවා ඊට කලිනුත් තියෙනවා මට මේ වැඩත් එක්ක මගේ ඔළුව ගිනි අරන් තියෙන්න බං හරි හරි දනු මහත්තයා දනු මහත්තයා බය වෙන්න එපා මේ වැඩ ටික මම බලා ගන්නවානේ මම ඔය රණිය අයියත් එක්ක එකතු වෙලා ඔය සල්ලි දීපු නැති මිනිසුන්ට කතා කරලා මේකට මොකක් හරි විසඳුමක් හොයන්න ඈ නේ ලොකු දෙයක් බං ඔබ පොඩ්ඩක් මේ ටික බලපන් මේ තාත්තට ගැරේජ් එකට එන්න වෙලාවක් නැති වෙයි මේ දවස්වල හොටෙල් වලට යනවා යාළුවොත් එක්ක එක එක වැඩ වලට යනවා දන්නවනේ ඉතින් ඈ හරි හරි දනු මහත්තයා කලබල වෙන්න එපා අර මහත්ය ෆිට් එකේ ඉන්නකෝ මොන හරි තිබ්බොත් කෝල් එකක් දෙන්න හරි මේ මම යනවා මේ අරුඩ ගිහපන් මේ අර වැඩේ බලන්න කියලා දැන් එහෙම කිව්වට මාමේ අපි දැන් මේ මෙහෙම තව බලන් ඉඳලා හරියන්නේ නැහැ නේ තේරුම් ගන්නකෝ ඔයා කියන්නම් කොට මේක වේද නැද්ද ෂුවර් නෑ මට නම් දැන් බලන්න අවන්තයට කොච්චර නරකද කියලා මේක ඌට විතරක් නෙමෙයි අපිට උනත් කොච්චර මේක හානි කරද කියලා කිව්වා හිතන්නකෝ ඕකට ගහලා එලවල දාමු ගහලා පන්නලා දාමු එච්චරයි මේ මේ බලන් ඉදිරිය කිසි තේරුමක් නැහැ නේ මාමේ ප්ලීස් මොනවා හරි ඉක්මනට කරන්න නැත්නම් මම මේකට අත තියයි අනුහස් මොකද වෙලා තියෙන්නේ? මේ මීනකැලගේ බලු වැඩක්ෂා වෙන මොනවද? අමිසාන්ටත් උඩ බලියාගෙන ඉන්නවා මේ ඔක්කොම දිහා බලාගෙන. ළඟදිම ලොකු මරාලයක් කරේ දා ගන්නවා අමිසාන්ටලා. දැන් ඔය අර මේනක පත්‍රෝණ කතා කරනද කියන්නේ? ඔව්. ඒක ගැන තමයි මම කියන්නේ. මේ මුගේ මොකක් කර යටි අරමුණක් තියෙනවා මේ කරන වැඩක්ෂා. ඒක මටත් තේරෙනවා. හැබැයි දැන් ඔය ඩිලන් අංකල්ට කෑ ගහලා හරියන්නේ නැහැ නේ අනුහස්. මාත් අංකල් එක කතා කරා. අංකලුත් කියන්නේ ඔය අමේෂාන්ටලත් දැන් ඔවා කිව්ව කියලා කිසිම දෙයක් පිළිගන්නේ නැහැනේ නේ. හැමදාම ওই මනුස්සයා කරේ උඩ බලන් හිටපොයි. ඔහේ බලන් ඉන්නවා. ඔය බලන් ඉඳලා තමයි ඔය ඔක්කොම කරගත්තේ. අර අවන්තයා පොඩි කාලේ ඉඳලා ඔක ඔය පිස්සෙක් වෙන තැනට මාවේ යාගේ බලන් ඉඳලා ඉඳ තමයි. ඊට පස්සෙත් ඔය මේන කියලා වගේ ගෙම්බන්ව ගෙනලා කම්පැනි එකට දාගෙන බලන් ඉඳලා තමයි අද ඔයා කම්පැනි එකට එන දවසේ වෙද්දී ඒ තිබ්බ තත්තර වෙලා තිබ්බේ කම්පැනි එකට. දැන් හරිනේ. දැන් ඔක්කොම හරිනේ. තවත් ඌවම මේක අස්සේ ගහන් ඉන්න ඕනලු. මට තේරෙන්නේ නැහැ. හරි අනුහස් හරි. අපි ඔක්කොම පොඩ්ඩක් කිවසන්න ඕනේ නේ. මේ වෙඩින් එක ඉවර වෙනකන්. තමම මේ කල්පනා කරන්නේ. තව වැඩේ කියන්නේ මේ 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 වැඩේ අනිවාර්යෙන් වෙඩින් එකට කලින් නවත්ත ගන්න ඕනේ ආක්ෂා. මේ පොඩි එකෙක් මේ තැන් තැන් වල ගිහිල්ලා කතා කියනවා වගේ නෙමෙයි මේක. මේක මාර විදිහට බලපානා වෙඩින් එකට. අයියෝ ඒක හරියන් හොස් දැන් ඔය තරහ ගන්න එපා හරිද ඔය තරහ ගත්තා මට දුකයි නේ මේක මේ මේ දුක සතුට ප්‍රශ්නයක් නෙමෙයි නේ ආක්ෂා මට කියලා 10ක් නැහැ නේ ඉන්නේ එකයි නේ එක මල්ලී නේ ඉන්නේ ඒ හරක වුණා මේව තේරුම් ගන්න නැහැ නේ මට තියෙන තරහ ඒක හරි හරි මේ දැන් අපි දෙන්න ජූස් එකක් බීලා පොඩ්ඩක් කූල් වෙලා යන ගමන් මොන හරි කාලා හරිද නැගෙන කතා කරමු හොඳ තීරණයක් ගමු. හ්ම්. ඔපියම්. ගිල ඔකයි ඔකයි කන්නට දෙකක් දෙන්න ඕන. අම්මලා වගේ කටබලියන් ඉන්නේ නැතුව මොන හරි මෙයාට කරපන් කියලා. හ්ම්. එමු කර. ඕලා. දෙහිසාරයේ සහිත විම් ලික්විඩ් එක හැඳයි පිරිබැස්මයි මලෝකට ගේමක් දෙන්න ඕනේ මොකද්ද පුස්තෙන් පුස්ත වෙලා තියෙන්නේ
මොකද බහන්න බොස් ඉතින් දවසින් දවස හතුරු වැඩි කරගන්න තමයි තන මම හිතලා වැඩි කර ගන්නවා කියලා නැත්තම් ඉතින් ස්කබු මගේ ඇඟටම නෑන්නේ ස්මාර කතාවක්නේ දැන් ඔය කියන්නේ දැන් අපි දෙන්නගේ කන්වර්සේෂන් එක ටෙලිෆෝන් එකේ මොරෙන් අහන් ඉඳලා මොළු එකම බොස්ට තිබුණේ පොඩ්ඩක් එහා මෙහා වෙලා සෝරි කියලා මාරු වෙන්න එච්චරනේ සාමේ ඌ ඇවිල්ලා මගේ කොලේකෙන් ඇද්දි නෑ දැන් මිනිහා ඔෆිස් එක පැත්තේ නා අන්න එහෙනම් බොස් මං කිව්ව ප්ලෑන් එක හරියටම හරි කොයි එකද බොස් මට කිව්ව නේද ඔය ලිහිණි කියලා කෙල්ලෙක් එක්ක මොකද්ද හොටපටයක් තියෙනවා කියලා ඒක අපි දන්නවන්නේ ඒකට තමයි අර මං කිව්ව ප්ලෑන් එක අර බුලට් එක බස්සේ ආ මේ ඉන්නේ බොස් මං කිව්ව බාන්නේ මුස්තනම් මතක නැතුව ඇති අර සඳුන් කියලා එකෙක් අපේ ගාව ඒ පොඩි පොඩි වැඩවලට ගියේ නුගේ යාළුවේ මේ හොඳම දේ තමයි මුනි ඉල්ලයි ගමේ එහෙමද කියන්නේ ඔව් බොස් අපේ ප්ලෑන් එක වැඩ කරවන්න මුවදාම ලිහිණි ගාවට ලිහිණිට මුව අඳුරන්නේ කියන්නත් බෑනේ ඔන්න ඒ වෙලාවේ මූ කියනවා ලිහිණිගේ මුගේ අතරේ සම්බන්ධයක් තිබුණා ඒ අතරේ තමයි මේ රදීෂ භාගෙන තියෙන්නේ කියලා ඒක විශ්වාස කරයිද ඔව් විශ්වාස නොකලත් ඔයන්නත් කාලයක් යනමනේ බොස් මේ ප්ලෑන් එක හොඳයි තව එක ටෙම්පරරි හරි 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 බොස් අපි මුලින්ම මේ වැඩේ කරමුකෝ හොඳ ගේමක් අමරණක දැන් අපිට කෙලින්ම ලීල්ලා ගෙදර යන්න පුළුවන්නේ ඔව් බොස් මොකද බොස් බැරි මෝ ගමේ ගියාම ලීල්ලා ගෙදරත් යනවලු ඒක ලීහිනට උඹ හොඳට මතකයි අපෝ මොකද මතක නැත්තේ දැන් නෝමලි කතා කරන්නේ නැමෙ නැද්ද කතා කරන්නේ නම් නෑ ඕනනම් ඉතින් අපි කතා කරමු දැක්කනේ බොස් බුලට් බාන්ඩ් හරි සමහරවල් එක බල්ලා කරන්න මේකයි වෙන්න ඕන. ඩයිවර් වෙනස් කරන පිලිස් මාලේපය ආඩු කරන්න. නැවුම් භවයේ සැබෑ සාතිකය අපිට ලැබෙන්නේ ඔබෙන්. නැවුම් රස ඔබටයි. කීල්ස්. ඔබේ මුහුණට සලන ෆේස් වොෂ් දැන් ෆෝරෙවර් රෙඩි. හොඳයිද? මම කල්පනා කරේ දැන් මෙහෙම ජූස් එකක් එහෙම ගහගන්න පුළුවන් කියන්නේ මේ කවදාද බිස්කට් එකක් හරි කාලා ඉන්න පුළුවන් නේ මණිකේ ජූස් එකක් ගහලා